අයිබෝුවන් සිල්ලදදනම සාදරෙන් පිගන්න ගන්න පේපස් නාලිකාවට ඉතින් අද වඩටහහි වෙොත්ත එක සාගච්චා කන්න ලාපොත්තු වන්නේ මේ හැමෝටුවම ප්‍රශනයක් කියලා තිබුණ පොලිය සුළු පොලිය වැල්පොලිය සහ කොටස් වෙලඳ පල ගැන කොටස් ගන්න ආයෝජන මුදල් ගැ තම ඩියෝ ෙී සාච්චා කරන්න ඇත්තරට මම් මේම පාඩමක් විදිට වෙනමු ගන්නල තියෙනවා බලපු ඇතිගෙනකිින්න්නවන ඒ පාඩම ගිල බන්න න්ඩිස්කප්ණ එක ලිකක්දලා යන්න මගේ පරණ ීඩිය එකට ඒති මේකෙතිසාගච්චා කරන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගේට ඔය තුනෙම අහපු ප්‍රශ්නයක් ගැන ප්‍රශ්නය නම කියනවන මේ ප්‍රශ්නය තමා දෙදස් දහ අටේ ඕලෙවල් වලට හපු ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස පලවෙනි ප්‍රශ්නය. ගල හමෝම දන්නව අනිවාරෙන් ය සුලපොිය වැල්. ිය කොටස්සරද බල ඔය තුන නිවාරයෙන් කලවන් කරලා විභගයට අහනුවගෙනක හැමෝම දන්නවා. හිති අපි බලමු මේ ගාන මොකක්ද කියලා ගානට උත්තරලයන්නේ කොහොද කියෙනන එකත් අප මේ වීඩියෝගෙදී ඉගෙන ගමු. හරි මම ගාන පල්ල හැන් දාන්නම් හෙතකොට ලත් ලේසි හතකොට ගාන බලාගන්න ඕොන මේක තියෙනවා ඒබ බැකුත් දෙක් තැම්පතුවලට ගෙවන පොලි පිළිබඳව පහත සඳහන් දැන්වීම දැන්වීම් පළගර ඇත කියවනකට ප්‍රශ්න වෙනෝදේ ඒක දාලා තියෙනවා ඒ ඒ බැංවේ ඔන්න විස්තරය දාලා තියෙනවා ඔබ තැම්පතුවට සීට පහයි දශම දෙකක වාර්ෂික සුළු පොලියක් ීබැක්ව ේදාලා තියෙනවා ඔබේ තැම්පතුවට සීයට පහක වාර්ෂික වැල් පොලියක් ඔන්න සුළු පොලියයි වැල්පොලියා යන්න බැකු දෙ එකගත් තියෙනලු ඒ බැංකුව Bී බැංකුව ඒ බැංකුවේ පොලි ප්‍රතිශතිය පහයි දශම දෙකයිලු සීයටබී බැංකේ පොලි ප්‍රතිශතිය සීයට පහයිලු හැබැයි අනිවාර්රම මතක තියාගන්න මෙයා සුළු පොලිය මෙයා මොන පොලියද වැල් පොලිමම් වැල් කියල විතර ලියන් හොද හරි එතකට යටින් විස්තරයක් දාලා තියෙනවා සමන්ලඟ රුපයල් අසූදාහක් තිබුණි ඔහු එයින් හරි අඩක් ඒ බැංකවුවේද ඉතිරියට බී බැංක්කවේද තැන්පත් කළේ ආරේ ඔන්න සමනගාව තිබිලා තියෙන කියියද රුපයල් අසූදාහයි මෙන්න තියෙන මුදල ඒෙන් භාගයක් මේ ඒ බංග තැපත් කනු අසූදාහෙන් භාගයක් යැන කියද හතලිස් දාහයි ඉතුරු භාග ැපත් කරනලු B බැංකුවේ ඒගැන් ඉතුු හතලිස් දාහ තැපත් කරනොු බී ගෙන බැංකුවේ ඔන්න ගානේ සාරාංශය දැන් අපි යම රෝමිලක්කවම් එකට මෙතනිදල ලියන්න මෙට යන්ඳපය බිත්තී වදිනෝ හැරි ඒ බැංකුවේ මුදල් තැම්පතුවෙන් සමන්ට ර්ෂිකව ලැබෙන පොලිය සොයඳලු අන්න ඒ බැංකුවේ මුදල් තැන්පත් කරට පස්සේ වාර්ෂිකව ලැබෙන පොලි ආදායම කියදි කියලා හනවා කෝම හොයන්නේ තැන්පත් කරන්න කියද හතලිස් දාහායි කීද පොලි ප්‍රතිශාතය සීයට පහයි දශම දෙකයි ඔන්න මේක සුළු කරට පස්සේ අපිට ලැබෙනවා ඒගේ අවුරුද්ධට ලැබෙන පොලිය කීදගෙන බලමු බිදු දෙකර බිදු දෙකපොනො හාසීවාරයක් පහයි දශම දෙක කොහම සුළු කරන්න හාරසයේ බිදු දෙකයිඒ හතරවාරයක් දෙක අ්ටායි හතරවාරයක් පහ විස්්සයි දශමස්ථාන එකයි ඒගැන්න ඔන්න මෙතැනින් දශමතිත මේ බිින්දුු ගැන වැක් න මංයා අයිං කරලම දාන්න. එතකට මෙන්න දෙදා සසුවයි මෙයාගේ අවුරද්ධකට පොලිය අවරුද්ගකට පොලිය දෙදදා සසුවයි ඊට පස්යමු රෝමිලක්කන් දෙට ඔහුගේ මුදල් තැන්පතු සඳහා අවුරුදු දෙකක් අවසානයේදී වැඩි ආදායමක් ලැබෙන්නේ කුමට බැංකුවෙන්ද ඔබේ පිළිතුරට හේතු දක්වන්නලුන්න ැන් යාම සුදාහම බැංකුකෙම ටැන්පත් කර පස්සේ අවුරුදු දෙකක් අවස අනේ වැඩිපුරම පොලියක් ලැබෙන්නේ ඒ බැංකුවෙන්ද බ බැංකුවෙන්ද ඒම නැත්තා සුළු පොලියෙන්ද වැල්පොලියෙන්ද කියලා ඔයහන්නේ අපි දැන් සූම් මේ දෙවැනි ප්‍රශ්න මෙතැන් මල්ලියන්න බලන්නක න්න දෙවනි එක දැන් ඒ බැංුව අවුද්ධකට පොලිය කියද කියන්න දන්න. අවුද්ධගකට පොලික කියද දෙදා සසුවයි සුළු පොලියන අවුරුදු දෙකකට කියලා කිවොත් අපිට මේ එක අවුද්ධ කට ද අසූවායි නම් අවුරුදු දෙකකට කිය දෙකලා ඔොයන්ඩ මෙ දෙකින් ගුණ කරනම් හරි එහෙන මං මෙතන ලියනවා මං කටිය ලියන් හොඳද වසර දෙකට ඒගේ පොලිය ම මේ කෙටින් ලියල දින්න වාල දිකර ලස්සන්ට ලියාගඩ ලියනවනවා මෙන්න එකවුරුද්ධ කට පොලිය කියද දෙදස් අසූවායි අවුරුදු දෙකකටන එයාගේ දෙකුණේ ඔන්න බිදුයි අටවාර්ත් දෙ දෙවාරයක් කට දාසයෙන් හයදානම එකක් ඉතිරි ඔන්න දෙවාරයක් දෙකකේද හතර මෙන්න. මේ උත්තර නෙවීය ඔන්න ඒ බැංකේ අවුර්දු දෙකට පොලිය හාරදාෙකසිය හැටයි. දැන් අපි ම බී බැංකුවට. බී බැංකේ හැබැයි මේ විදිහට කරන්න බෑ දෙකෙන් ගුණ කරන්න බෑ අවුරද්කට පොලි හොල මොකද එයා වැල් පොලි මං පාඩ මේේදී සම්පූර්ණ වැල්පොලි ගැන කියලාදීලා තියෙනවා. එතකොට බී බැංක්වේ වැල් පොලිය නතිෙන එතකොට අප ඉසල්ලා හොයාගන්ඩෝන පලවෙනි වුද්දට පොලි මුදල කියද කියලනේ ඔන්න මං ඒකින්න්ද මෙහෙමලියනවා බීගේ පලමු වසරට පොයන්න දලතින පොලියගැන් හොද ඔන්න තැම්පත් කරන්න කියද හතලිස් දාහා පොලිය කියද සීයට පහයි ඔන්න මේක සුළු කරමු බිදු දෙකට බිඳු දෙක් කපනවා හාර්සීවාරයක් පහ බිඳුවයි බිින්දුවයි විස්සයි. ඔන්න බී බැංේ පලවෙනි අවුරද්ට පොලිය කියද දෙදාහයි ඔන්න දැම් බීගේ පලවිනි අවුරද්දට පොලිය හේවා හරද දැංඟ අපට පුළුවන් දෙවෙනිවාසරට තියෙන පොලිය කීද කියලා හන්න ඔන්න ම ඇතිනිෙ ලියේ නවා බී දෙවැනි වසරට පොලිය ඔන්න. අුදර පොලියොම දෙෙනිය අවුද්දර පොලිොන්නේ පලවෙනි අවුරුද්ද පොියයි තැම්පොත මුදලයි මෙන්න මේ දෙදාහයි මේ හතරිිස්දාහයි දෙන්නම එකතු කරලා එයට තම පොලිය ගහන්න ඒක කියලා දුන්න හොඳේ එතකොට හතලිස් දාහයි මෙතන දෙදාහයි කියද හතලිස් දෙදාහයි ඒකට සීයට පහගාන පොලි මෙන්න එ මේ බිඳු දෙකට මේ බිඳු දෙ පපනවා තාරසය විශවවාරයයක් පහ. බිින්දුවයි බින්දුවයි පස්වාරයක් කතර විස්සා එකයි කියද විසි එකයි. ඔන්න. බීග පලවිනි අවුරුද්දට පොලිය කියද ඔන්න හොයා ගත්තා දෙදාහයි. බීගේ දෙනි අවුරුද්දර පොලි කියද දෙදසේක සීය. දැන් අපි සම්පූර්ණ පොලි ොයන්න්න බීග මේ පලිනි අවුද්ධ පොියේ මේ දෙනි අවුද්දපොලි මේම පොලි දෙක එකතු කරන්න. එහෙන මම් මෙතන ලියන්න. බීගේ මුල්ලු. පොල මේ වසර දෙකටම හොදේ මේ වසරදක ල පොලියම පලිනි වසරට ලබෙන පොලි මේ දෙදනි වසර බැන පොලි කිය කියලා බලවුමම් තන මේ අතර මලියන්න හොඳේ පලවිනි අවුද්දර් දෙදා හයි දෙවනිය අවුරුද්දර කියද දෙදා සේකසීය මෙන්න එතකොට බීගේ වසර දෙක සඳ හම පොලිය කියද හරදා සේක සීය ඒගේ වසර දෙකස හම පොලිගේද හරදස එකසිය හැටයි එතකොට මේ රුපියල් හාරදාස් එකසිය හැටයි මෙයා එයා විශාලලයිනේද රුපියල් හාර්දාස් එකසයට වඩා හාර්දස් එකසිය හැටයි ගන්නන්නේ ඒ පොලි ගැන සුළු පොලිය එහෙන එම නිසා ඒ බැංකුවේ පොලි ආදායම වැඩිවේ මෙ මෙම ලියන් ොන නැත්තම් වැරදි. හරදා සකසේ හැට තමා විශාලිගල ලියන් ඕොන මෙන්න හේතුව ඇද හේතුව තම මේ අරගෙන පෙන්නුවේ මෙන්න උත්තරේ ඒගේ පොලි තම වැඩිගෙන එක හරි ම මේ ටික මකනවා මේටික මකනවා දැම් පොලි මතක තියාගන්න හොදේ මේ ඒග පොලිය මේ බීගි පොලිය හරද හිරසේ වන්න තුංවෙනියක යනවා අවුරුදු දෙකට පසු සමන් හුට තැම්පතු දෙකෙන්ම ලැබුණු මුලු ආදායමට ආරම්බේදී තැන්පත් කළ මුදල සහ තවත් අමතර මුදලක් දෙකතු කොට එම මුළු මුදල සමාගමක කොටස් මිලදී ගැනීමට යෙද විය අන්න. එම සමාගම කොටසග වෙල පොළමිල රුපියල් පණහකි මාගම වාර්ශිකව කොටසකට රුපියල් දෙදක ලාබාංශයක් ගෙවයි. වර්ෂයක් අවසානයේ ඔහුට රුපියල් තුන්දා සයිසියක ලාභාංශ ආදායමක් ලැබුණි. ඔහු කොටස් මිලදී ගැනීමේදී අමතරව එකතු කළ මුදර සොවැන්නලු මෙන්න මෙහෙම එකක් නෙවෙන්නේ. ඔන්න ගාන බලන්න? ැම්පතු දෙෙෙන්ම ලැුණු මුළුවාආදායමට තැපතු දෙකෙන්ම ලැුණු මුළුවාදායම ඒ කියන්න ඒක තැන්පත් කල ලැබුණ ආදායමකද ඔය පොිආදායම කියන්නේ හාර්දස් එකසිය හැටයි බේගෙන් ලැබුණු ආදායම කියද හාදස් එකසීයයි එහෙන ඔය හාර්දාස් එකය හැ්ටයි මේ හාර්දාස් එකසීයයි ඒ වගේම මෙයා තැම්පත් කරපු මුලු මුදලයි ඒකන මෙන්න මේ අසූදාහයි මේටික ඔක්කෝ එකතු කරලා තව අමතරව අතිනුත් මුදලක් දානවලු ඒ මුදල දාන්නේ ැතින්ද මංයා එක් කියල දානවා හරද මෙන්න ආයෝජනය කරන සම්පූර්ණ මුදල මේ තියනෙ මොකක්ද ආයෝජන මුදල ඉරිපස්ස ගෙනවා කොටසක වෙළඳ පළ මිල රුපියල් පණහයිලු අන්න එක කොටසක මිලකීද පණහයිලු එතකොට මෙන්න මෙච්චර මුදලක් ආයෝජනය කරන්නේ එක කොටසසා ෘුපියල් පණහා ගාන එතකොට වලට තේරෙන් නොද දෙමං උදාාරණය ඉදිරරි කියන්න ගේ අතේ රුපියල් පනහත්තිේෙනන මෙන්න පොල් ගෙඩියගමිල රුපියල් දහයයි මෙන්න එක රපියල් දහ ට පොල්ගෙටි ක කිය ගන්න පුළුවන් යැන් ුපියල් පනහට පොල් ගට කිය ගන්න ලන්ද මෙ මංගාවතේ තියන්නේ පණහයි පොල් ගෙඩියගමිල දහයයි පණහ දහයම් බෙදපුම් පොල් ගඩිගනගේද පහයි ඒ වගේ මෙන්න මේක මෙහම කරර පස්ස අපිට ලැබෙන්නේ මොගක්ද කොටස් ගණන ආයෝජන කරපු මුදල මෙච්චරයි. එක කොටස ිල රුපියල් පණහයි. මේක අපිට බෙදුවට පස මේකෙදිී ලැබින්න පිට කොටසක මිල. ඕකම සමාන වෙනවා මෙන්න මේ ගාන අවසාන කීනව මෙ එන මේට. සමාගම වාර්ශි්‍යව කොටසකට රුපියල් දෙක ලාාංශයක් කිවයි අන්න. එක කොටසට රුපියල් දෙක ලාබයක් ගෙවෙන ඔොලු. වර්ෂය අවසානය ඔහට රුපියල් තුන්දාා සයිසියක මුදලක් ලැබුනලු. තුන්දා සයිසියක ලාාංශාදයමක් ලැබුණනලු. එතකොට මෙන්න මේක බලන්න තේරුන්ගන්න. තුන්දා සයිසියක ලාබයක් ලැබුණලු එක කොටසගලාබය රුපියල් දෙකයිලු සම්පූර්ණ ලාබය තුන්දා සයිසියයි එක කොටසගලාබය දෙකයි සම්පර්ණ ආයෝජන කළ මුදල මෙච්චරයි එක කොටසග මිල පණහායි දැන්වාලට තේරෙනවාද මේ මේ පැත්ත සුළුගරට පසෙ ලැබෙන්නේෙත් කොටස කොටස් ගණන්න මේක සුළ කරට පස්සේ මේ පැත්ති ලබෙන්නේෙ කොටස් ගන්න හ මේ කොටස් ගනන් සමාන වඩපේ මේවා සූත්‍ර හොඳේ මේ උඩ ඉන්න කවද්ද? ආයෝජනය කරපු මුදල එයා බෙදලතියන්නේ මොකෙන්ද කොටසක මිලේ ඔයගො නම් සූත්‍රයක් දීල තිබා ආයෝජනය මුදල කොටස මිලින් බෙදපුහම එතන අපිට ලැබෙන්නේ කවුද කොටස් ගණනම් කොටස් ගණන්තමා මේ පැත්ත මේ කැල්ලෙෙන් ලැබෙන්නේ අර පැත්ති බලන්නකු මේකට සූත්‍රයක් කියල දුන්නා මේ උඩ ඉන්න එක මොකක්ද මුළු ලාබය මේ තියෙන්නේ එක කොටසක ලාබය එතකොට මුලු ලාබේ එකලා කොටසක ලාබෙන් බෙදපු හම එතනත් අපිට ලැබෙන්න්නේ මොකක්ද කොටස් ගණනම් ඒ කියන්නේ මේ පැත්තේ කොටස් ගණන්න අර පැත්තේ කොටස් ගණට සමානවෙෙන්ඩෙ පැ ඒකයි මේමගේ සමීකරනයක් ගොඩ නගගත්තේ අපි මේක විසුඳමු හරි බින්දු අයි සයිසිේ හැටයි ගන්න එතන ඔන්න දෙසිය හැට ඉරි පස්සේ බිදුවයි හතරයි හතරයි මෙතන ඔන්න අටයි. මෙතන අටයි. ඔන්න මෙතනත් අටයි. මෙතන මුල ඉන්නවා එක් බෙදීම මේ පැත්තේ යට පණහක් ඉන්නවා. සමාන මේ පැත්තේ. තිස්සායට එකයි මෙ දෙකට එකයි තිස්සයිට දෙකිව දහ අටේ ගැ එක් දස් අට සියයි ඒ පැත්තේ. හරද ම මේ පණහා අර පැත්තර දානෝ. එතකොට එක් දාන ඔන්න එ සටසීවාරයක් මේ යට බෙදීම පනා හැතරගේෙ පම ගුණ කිරීම පණහා ඔන්න එරිස දැන් එක්න තනිකර ගන්න ඕන එක්සු තනිකර ගන්න එක්කන් අපි තැම්ප අමතර වතින්දාපු මුදල හොඳේ මේ අසු අටදස් දෙසිය හැට මං අර පැත්තර දානවා මේ පැත්තු සු කර ගමඒ වෙන් හොඳ බින්දුව බිඳුව බිඳුවයි පස්වාරයක්ට හතරින් බිඳු දානවා හතරක් කිතුරේ පස්වාරයක් එක පහයි මේ හතරයි කියද නමය ඔන්න අනෝදාහයි දැන් මේ දන අසු වටදස් දෙසිට අරපැත්ත්‍ර ගපම රන අසු වටදස් දෙසිය හැටයි ඔන්න බලමු කියීද ලැබෙන්ෙන කියලා හමාන් කෙලින් අතර සුළු කරන්න මෙතන හැමෝටම් පේයිද යට අසු වටදස් දෙසිිය හැටයි ිඳෙන් ිඳදුව බිඳුවයි බිඳුවෙන් හයක් බෑ මෙහන් ගත්තතාහම දහයෙන් හයක් කියද හතරයි මෙතන තියනෙ නමය නමෙන් දෙක් කියද හතයි. මෙතැන තියෙ නමයේ නමින් අටක් කියද එක්යි මෙතැන ය අටයියටටන් අටයි කියේද බිඳුව. එඒකට එතන උත්ත්‍රාව කිය පිට එක්දා සත්්‍යවය හතලිිය එක්දා සත්වය හතලිහ. එතකට මේ එක් කියන්නේ එක්දා සත්්‍යය හතලිය එතකට බලන්නක ඔන්න ඒකෙන් ලැබුණ පොලියාදායම බීගෙන් ලැබුණු පොලියාදායම පොලියාදායන් දෙක. ලින් තැන්පත් කරර්පමුදල අසූ දාහ. අතින් දාපු මුදල XX ගයැනක කියයද, එක්දා සත්වය හතලිහිට. ඉතින් මේගෙදි සමහරට මේක තේරෙන් ඇති සමරයට නොතෙරෙන් ඇති. සේරුන්ේ නැති අය හිටියන අනිවාරෙන්ම මේ කොටස් වෙලඳ පලසාහ. සුලුපොලියයේ වැල්පොිය කියන පාඩම අනිවාරයම ගිහිල බලන්න. ඒක බල මෙතැ හ ්‍රශ ො සා පෙ ග හ උත් ග පුළුවන් ති වා ප හ ස් ප ි නල ස්්‍ර කර ත කරන්න ප වගේ ො ොලන් යාල අනිවාරයම ෂය කර මත කරන්න එප න ලග පාඩ මින් හ බෙනක හොයිගොලොට සබ දවස.